දිවයිනේ උතුරු උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති වෙනවා කියලා බලාපොරොත්තු වෙනවා. සෙසු ප්‍රදේශවල සවස එකෙන් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි කියලා. විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර 75 වගේ වැසි ස්ථාන කිහිපයක ඇති වෙවි කියලා බලාපොරොත්තු වෙනවා. දිවයින රට මුහුදේ කාලගුණය සැලකුවොත් මන්නාරම සිට කංකසන්තුරේ හරහා පොතුවිල් දක්වා වන මුහුදවල විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙවි. සෙසු මුහුදු ප්‍රදේශවල සවස එකෙන් පමණ පස්සේ මේ අතර දිවයිනේ පවතින ජලාශවල ජලමට්ටම් පිළිබඳව වරිමාර්ග දෙපාර්තමේන්තුව අද මෙලෙස අදහස් පළ කළා. පසුගිය දිනවල දිවයිනේ සැලකිය යුතු තරම් ඉහළ වර්ෂාපතන තත්ත්වය නිසා දිවයිනේ ජලාශවල සමස්ත ජලධාරිතාවය වරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය කරන ජලාශවල දළ වශයෙන් 75% මට්ටමක පවතිනවා සමස්තයක් ලෙස දිවයින පුරාම. ඒ වගේම මහවැලි අධිකාරිය මගින් පාලනය වන ජලාශවල ජල තත්ත්වය දළ වශයෙන් 85% ඉක්මූ මට්ටමක පවතිනවා සමස්ත ජලධාරිතාවය. ඒ වගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව වගේම පාලනය වන ප්‍රධාන ජලාශවලින් ජලාශ 40ක් පමණ මේ වන විට යම් මට්ටමකින් හෝ වාන්දම්මින් පවතිනවා. ඒ වගේම මධ්‍ය පරිමාණයේ ජලාශවලින් ජලාශ 25කට අධික ප්‍රමාණයක් යම් මට්ටමකින් හෝ වාන්දම්මින් පවතිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.